අයිපෝවන් සුබ දවසක්. හෝ පැඩසරහන සමගින ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි විවිධ මාතෘකා ඔස්සේ ඔබත් එක්ක කතා බහ කළා රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්. ඒ වගේම මේ ප්‍රශ්න, ඒ වගේම මෙහෙට සඳහා උත්තර අපි ඔබත් එක්ක කතා බහ කළා. ඒ වගේම විවිධ රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපි මෙතන කල්නොත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා. අපි අද හිතුවා තවදුරටත් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අවශ්‍යයි කියලා මේ පවතින තත්ත්වයත් එක්ක. අපි අද දවසේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොටුපළ මෙහෙයුම් අංශය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සම්පත් දායකත්වයේ ලබාගෙන තිබෙනවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොටුපළ මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය පාලක චන්ද රත්නායක මහත්මිය අයිබෝන් කර පිළිගන්න ඔබතුමාව. අයිබෝන්. හොඳයි. අපි විවිධ අංශයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඔබත් එක්ක කතා බහ කළා. අද දවසේදී අපි ඔබට මතක් කළා තොටුපළ මෙහෙයුම් අංශය සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා. මම කැමතියි චන්ද මහත්මයාගෙන් මුලින්ම දැනගන්න මේ වන විට උවන් තොටුපළ තත්ත්වය මොන වගේද? ඇත්තෙන්ම පසුගිය දින කීපේ ඇතිවෙච්ච රටේ තත්ත්වෙත් එක්ක ගුවන්තොටුපළේ මගී ධාරිතාවයේ අඩුවීමක් සිද්ධ වුණා. ඒ මගී ධාරිතාවයේ අඩුවීම ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා. ඒ ඇත්තෙන්ම කියනවා නම් සතුටට කාරණයක්. අපිට මුලින්ම මේ පිළිබඳව දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම අපිට මතකයි ගමන් බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව ලොකු උනන්දුවක් දැක්වුවා පහුගිය කාලය තුළ. ජනිත මහත්මයා, මෙන්න මේ තදබදයේ අඩුවෙලාද කොහොමද අලුත්ම තත්ත්වය? ඇත්තෙන්ම ඒ තදබදයේ අඩුවීමක් නැහැ. තදබදයේ ඒ විදිහටම තියෙනවා. ජනතාවගේ උනන්දුව තියෙනවා. විවිධ අවශ්‍යතා සඳහා පිටරට යන්න ජනතාව උනන්දු වෙනවා. ඒකෙන් කියන්නේ රැකියා සඳහාම පමණක් නෙමෙයි, සංචාරක කටයුතු, එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු, ඒකේ මුල් තැන අරන් තියෙනවා. ඒ තදබදයේ අඩුවීමක් නෙමෙයි. අපි ඒ ආගමන හා විගමන පාලක ජෙනරාල්තුමා අනුගමනය කරලා තියෙන ක්‍රමවේදය අනුව ඒ තදබදයේ අඩුවීමක් වගේ පෙනුනට ඒ නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා. පවතින ආර්ථික අර්බුදයේ ජයගන්න අපි දන්නවා මේ වන විට අපිට විදේශ විනිමය ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. අපි ඒ ගැන වැඩි වශයෙන් කතා බහ කරනවා. ඉතින් අපි දන්නවා ජයන්ත මහත්මයා, අපේ රටේ ශ්‍රී ලාංකිකයන් විදේශගත ශ්‍රමිකයන් විදිහට ඕන විවිධ රැකියා සඳහා ලංකාවෙන් පිටත් යනවා. මේ වන විට ඔවුන්ට මොන වගේ සහයෝගයක්ද ඔබතුමාලගේ දෙපාර්තමේන්තුවේ ලබා දීලා තියෙන්නේ? ඇත්තෙන්ම විදේශ රැකියා සඳහා යන අයට විශේෂත්වයක්, ප්‍රමුඛත්වයක් දෙනවා. වගේම අපේ දෙපාර්තමේන්තුවෙන් විවිධ අධ්‍යාපන කටයුතු, නැත්තම් හදිසි අවශ්‍යතා සඳහා යන අයටත් ඒ පහසුකම් ලබලා දීලා තියෙනවා. මොකද දැන් කලින් දිනයක් වෙන් කරගෙන තමයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අයදුම් කරුවන්ට එන්න උපදෙස් දීලා තියෙන්නේ. ඒ නමුත් යම්කිසි පුරවැසියෙකුට අවශ්‍ය නම්, අයදුම් කරුවෙකුට අවශ්‍ය නම්, එයාගේ ගමන් බලපත්‍රය ඉතා ඉක්මනින් ලබා ගන්න ඒ අවශ්‍යතාවය තහවුරු කරනවා නම් ඒ සඳහා කලින් දින වෙන් කර ගැනීමකින් තොරව දෙපාර්තමේන්තුවට පැමිණිලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මම හිතන්නේ ඔබ අහනවා ඇත්තේ අපි මැද පෙරදිග රැකියාවලට යන අය ගැන වෙන්න ඕනේ. ඒ නිසා අපි විශේෂ සහනයක් දීලා තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යංශයට. ඒ අය, ඒ ශ්‍රමිකයෝ ඒ අය අරහා යනවා නම් ඒ අයගේ අවශ්‍යතාවය හදිසිය ලිපියකින් තහවුරු කරලා අපේ දෙපාර්තමේන්තුවට එවනවා නම් ඒවත් සලකා බලන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. හොඳයි. ඔබතුමා මතක් කරපු විදිහට දැන් අපි දන්නවා මේ විදේශ රටක ඉන්නවා නම් අපේ ශ්‍රී ලාංකිකයේ යම් මොනියම් හෝ අවස්ථාවක තමයි ගමන් බලපත්‍රය අලුත් කරගන්න අවස්ථාවක් ඇති වුණොත් එවැනි අවස්ථාවක විදේශ රටක ඉන්න ශ්‍රී ලාංකිකයෙක් මොකද්ද කරන්න අවශ්‍ය වෙන්නේ? මම හිතන්නේ අපි කලින් වැඩසටහනකදී මේ ස්ථානයේදීමත් විවිධ වැඩසටහන්වල අපි පැහැදිලි කරලා තියෙනවා. අපේ රටේ තානාපති කාර්යාල, මහා කොමසාරිස් කාර්යාල තියෙනවා ලෝකෙ පුරා වීදිලා. මම හිතන්නේ සමහර රටවල් වල ඒ වගේ ස්ථාන දෙක තුනක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඉතාලිය ගත්තොත් ඉතාලියේ මිලාන නුවර තියෙනවා, ඉතාලියේ රෝම නගරේ තියෙනවා. ඒ වගේ රටවල් වල ස්ථාන 52ක්, 50ක්, 60ක් විතර තියෙනවා. ඒ තමන්ගේ රටේ, තමන් ජීවත් වෙන රටේ ඒ අපේ දූත මණ්ඩල කාර්යාංශයට ගිහිල්ලා මේක දුන්නොත්, නැත්නම් සරලව කිව්වොත් මහකොමසාරිස් කාර්යාලයට, හරි එංගලන්තයේ තියෙන මහකොමසාරිස් කාර්යාලයක්, ඉතාලියේ තියෙන්නේ තානාපති කාර්යාලයක්, ඒ කාර්යාලයට ගිහිල්ලා දුන්නොත් ඒ කාර්යාලය හරහා අපේ දෙපාර්ට්මන්ටුවේ තියෙනවා විදේශ දූත මණ්ඩලාංශය කියලා. ඒ විදේශ දූත මණ්ඩලාංශයෙන් ඒ ගමන් බලපත්‍රය ඒ අයදුම් කරුවට
ඒ නව ගමන් බලපත්‍රයේ නැවත ඒ දූත මණ්ඩලය හරහා ඒ එම්බසි එක නැත්නම් මහ කොමසාරිස් කාර්යාලය නැත්නම් තානාපති කාර්යාලය හරහා ඒ අපේ විදේශගත ශ්‍රී ලාංකිකයට ලැබෙනවා. ඔව් අපි දන්නවා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ගන්නේ කොහොමද කියන කාරණාව. නමුත් ජයන්ත මහත්මයා යම්කිසි තනතුරකට නිලයක් සඳහා අපි දන්නවා රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කරනවා. මේ වළංගු කාලය කොයි වගේ කාලයක්ද නැත්නම් මේක වළංගු භාවය කොයි වගේද තීරණය වෙන්නේ? මම හිතන්නේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. දැන් පුරවැසියෙකුට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ගමන් බලපත්‍රයක් එයාගේ වසර 10ක ඒ ගමන් බලපත්‍රයේ වළංගු කාලය දක්වා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒ ගමන් බලපත්‍රයේ පිටු අඩුවීම නැත්නම් විවිධ හේතු මත ඒ ඡායාරූපයේ අවපැහැ ගැන්වීම නැත්නම් වෙනත් කරුණක් මත කලින් ගත්තට රාජකාරී ගමන් බලපත්‍ර සහ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර දෙවර්ගයක් මේක රාජකාරී සහ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර දරන්න පුළුවන් ඒ ධූරය දරන කාලය දක්වා පමණයි. ඒ නිසා ඒ තනතුරට අදාළව නිකුත් කරන ගමන් බලපත්‍රය පරිහරණය කරගන්න ඕනේ භාවිතා කරන්න ඕනේ ඒ තනතුර තියෙන තාක්කල් පමණයි. ඒ තනතුර නැති වුණු වහම ඒ ගමන් බලපත්‍රය නැවත අයදුම් පත්‍රයක් මගින් බාර දීලා වෙනත් ගමන් බලපත්‍රයක් සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන තොටුපළක් කරා ගමන් කරන්න ගියොත් Tamanට යම් යම් අපහසුතාවයන්ට නැත්නම් ඒ ගමන යන්න බැරි වෙනවා. සාමාන්‍යයෙන් ජයන්ත මහත්මිය අපි දන්නවා උසාවි නියෝග ලැබෙන අවස්ථාවල් තියෙනවා විවිධ පුද්ගලයන් විවිධ හේතු මත රටින් පිට වෙන්න අවස්ථාව නැහැ. එවැනි අවස්ථාවක ඔබතුමාලගේ අංශයෙන් තමයි මම මේ පරීක්ෂාව සිදු කරන්නේ. තව අංශ මම දෙන සම්බන්ධ වෙනවා මෙතෙන්දී. කොහොමද තොටුපළ මෙහෙයුම් අංශයේ මේ තියෙන කාර්යභාරය? මෙහෙමයි එතනදී වෙන්නේ ලංකාව පුරා තියෙන අධිකරණ පද්ධතියෙන් අපේ දෙපාර්තමේන්තුවට ලැබෙනවා අධිකරණ නියෝග. ඒ අධිකරණ නියෝග ලැබුණු විගස අපේ දෙපාර්තමේන්තුවේ තුන්වෙනි මහලේ තියෙනවා ඒ අහා සම්බන්ධව වැඩ කරන ස්ථානය. ඊට අමතරව ඉරිදා සෙනසුරාදා නැත්නම් රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් නම් අපි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැත්නම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කටුනායක නැත්නම් කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රත්මලාන නැත්නම් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැත්නම් කොළඹ වරාය වැනි ඒ ස්ථානවල අපේ නිලධාරීන් ස්ථානගත වෙලා ඉන්නවා පැය 24 පුරාම. ප්‍රධාන කාර්යාලයේ ප්‍රසිද්ධ නිවාඩුවල රාජකාරි නොකලට අපේ පහෙන් පස්සේ නැත්තම් පෙර පස්වරු හතරෙන් පස්සේ ප්‍රධාන කාර්යාලයේ කියන්නේ ගමන් බලපත්‍ර අංශය නෙමෙයි සාමාන්‍ය රාජකාරි නොකලට අපේ නිලධාරීන් ඒ ප්‍රත්‍යන්ත පාලන පද්ධති ඒ කියන්නේ මුහුදු තොටුපළවල් වල ගුවන්තොටුපළ රාජකාරි කරනවා. ඒ අයිට ඒව ලැබුණු විගස ඒගොල්ලෝ ඒ පරිගණක පද්ධතියට ඇතුළත් කරනවා. ඒ ඇතුළත් කරන නිසා යම්කිසි පුද්ගලයෙකුට උසාවි නියෝගයක් තියෙනවා නම් ඒ ගමන් බලපත්‍රංකෙන් නැත්නම් ජාතික හැඳුනුම්පත් අංකෙන් නැත්නම් නමෙන් ඒ පුද්ගලයා ඒ අවස්ථාවේදී ඒ පරිගණක පද්ධතිය හඳුන ගන්නවා. හඳුනගත්තට පස්සේ ඒ පුද්ගලයාට ලැබිලා තියෙන උසාවි නියෝගයේ ප්‍රකාරව ඒකේ තියෙන කොන්දේසි අනුව ඒ පුද්ගලයාට කටයුතු කරන්න ආගමන හා විගමන නිලධාරීන් කටයුතු කරනවා. උදාහරණයක් සමහර උසාවි නියෝග තියෙනවා ගුවන් ගමන නවත්තන්න විතරයි. එතකොට අපි ගුවන් ගමන නවත්තලා කියනවා ඔබට ගුවන් ගත වෙන්න බෑ මෙන්න මේ අසබල් උසාවියේ මේ අංකය යටතේ වඩ නඩුවක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ගුවන් ගමන නවත්තලා යම් යම් ස්ථානවලට ඒ පුද්ගලයාව බාර දෙන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැත්නම් යම් යම් පොලිස් ස්ථානවලට. ඒ අනුවත් අපි කටයුතු කරන්න නිලධාරීන්ට උපදෙස් දීලා දෙනවා. ඒ අනුව නිලධාරීන් කටයුතු කරනවා. හොඳයි ජයන්ත මහත්මිය, අපි කලිනුත් මතක් කරානේ විදේශ විනිමය අපේ රටට මේ වෙලාවේ අවශ්‍යම වෙලාවක්. ඉතින් ආගමන විගමන දෙපාර්තමේන්තුව මම හිතනවා රාජ්‍ය ආයතනයක දර යම්කිසි සැලැස්මක් ඇති අපේ රටට විදේශ විනිමය ගේන්න මොන හරි සැලැස්මක්. මොකක්ද ඔබතුමාලගේ පැත්තෙන් තියෙන සැලැස්ම? ඇත්තම කියනවා නම් අපි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විදියට ඍජුවම විදේශ ශ්‍රමිකයන් නැත්නම් විදේශගත කිරීම පිළිබඳ වැඩසටහන් නැහැ. අපි කරන්නේ සහායක සේවාව. අපේ සේවාව නැතුව මම හිතන්නේ ලංකාවෙන් අපේ ශ්‍රමිකයෝ පිටරට යන්නත් ලංකාවට පිටරට ඉඳලා එන විදේශිකයන්ට පැමිණෙන්නත් අපහසුයි. අපි සාමාන්‍ය කෙනෙක් ආයෝජනය කරන අයද නේද? ආයෝජනය කරන අය වෙන්න පුළුවන්, සංචාරක වෙන්න පුළුවන්, ඒ විවිධ හේතුන් මත. දැන් සමහර ලංකාවේ අලුත්ම සංචාරක ක්‍රමයක් බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාරවද විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඔය විවිධ රටවල බටහිර වෛද්‍ය රටවල වලින් විදේශිකයෝ පැමිණෙනවා. ඒ මොන අරමුණෙන් පැමිණුණත් සංචාරය, ආයෝජනය,
නැත්තම් ක්‍රීඩාව නැත්තම් වෛද්‍ය ක්‍රම ඒ ක්‍රමන ක්‍රමයට ආවත් ඒ එන හැමෝටම වීසාවක් ලබා දෙන්න ඕනි. ඒ වීසාව ලබා දීම තුලින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ ලංකාවට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ප්‍රශ්නෙට උත්තර දෙන්න සහයක් දෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ කුමන හෝ පුරවැසියෙක් මැද පෙරදිග වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන යුරෝපයේ වෙනින් රටකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයගේ දක්ෂතා කුසලතා මත ඒ අය ගන්නවා දිගු කාලින වීසා අරගෙන අපි කියනවා PR එක අරන් යනවා නැත්නම් අපි කියනවා මයිග්‍රේට් කරනවා කියලා. ඒ ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, නවසීලන්තය නැත්නම් එංගලන්තය, කැනඩාව වගේ ඉසුරුමත් රටවල් වලට යන අපේ සහෝදර සහෝදරයන්ට පුරවැසියන්ට ඒ ගමන් බලපත්‍රය ලබා දීලා ගුවන් තොටුපළවල් වලදී මුහුදු තොටුපළවල් වලදී අවශ්‍ය සහයෝගය දීමිනුත් අපි කරන්නේ ඒ රටට අවශ්‍ය විදේශ විනිමය ගේන්න සහායක සේවාවක් ලබා දීම. හොඳයි. තොටුපළ මෙහෙයුම අවශ්‍ය කතා කරද්දී අපි සාමාන්‍ය ජයන්ත මහත්මයා දන්නේ මේ අපේ ව්‍යවහාරය කියන්නේ අපි ගුවන් තොටුපළෙන් බැහැර වෙනවා කියලානේ. හැබැයි මීට එහාගේ තවත් අංශයක් තියෙනවා නේද ඔබේ අංශයේ? ඔව්, මම හිතන්නේ දැන් අපේ රට දිවයිනක් නිසා අපිට ගොඩබිම් මාර්ග නැහැ. වෙනින් ලෝකයේ රටවල් වලට ගොඩබිම් මාර්ග තියෙනවා. අපි දිවයිනක් නිසා අපිට තියෙන්නේ මුහුදක් සහ ගුවන. එතකොට ඔය අපේ රටේ දැනට ප්‍රසිද්ධ ගුවන් තොටුපළ ගැන පමණයි. නමුත් ඔයත් අහලා ඇති අපිත් කවුරුත් දන්නවා මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා එහෙම නැත්නම් අපේ රටේ ඇතිවෙච්ච සිවිල් යුද්ධෙට ඉස්සෙල්ලා අපේ ලංකාවෙන් ඉන්දියාවට වැඩියෙන්ම සංචාරකව ගිහිලා තියෙන්නේ මුහුදු මගින් තමයි. ඒකට ඒ විවිධ හේතුන් මත ඒ සංචාරක ක්‍රමය ප්‍රවාහන ක්‍රමය දැන් නැවතිලා තිනවා. ඒක අපි පාවිච්චි කරේ තලේමනාවර නිකන් අපේ සහෝදරරු දුම්රිය මාර්ගෙන් ගිහිල්ලා ඒ තලේමනාවර ඉඳලා ගිහිල්ලා තිනවා නැව මාර්ගෙන්. එතකොට ඒක ඉතාමත්ම ආර්ථික වශයෙන් පිරිමැසුම්දායකයි. ඒ වගේම තමයි සංචාරකයෝ දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණයට ලක්වෙච්ච ක්‍රමයක්. ඒක වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගේන්න පුළුවන්. ඒ වගේ හේතු මත ඒක බොහොම ප්‍රසිද්ධ වෙච්ච ක්‍රමයක්. ඊට පස්සේ විවිධ ආණ්ඩු ඒක නැවත ස්ථාපිත කරන්න ආරම්භ කරන්න උත්සාහ ගත්තා, ආරම්භ කෙරුවා, ඒව නැවතුණා. එතකොට අපේ රටේ දැන් මම කලින් කිව්වාගේ තියෙන්නේ මුහුදු සහ ගුවන් තොටුපළවල. ඔබ අහන්නේ ගටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රධාන ගුවන් තොටුපළවල් ඇරුණාම වෙන ක්‍රමද? ඔව්, ඒ තමයි වරායවල් නැත්තම් මුහුදු තොටුපළවල්. ඒ වගේ ස්ථාන අපේ රටේ හතරක් අපි දැනට ක්‍රියාත්මක කරනවා, සක්‍රීයව තියෙනවා. හොඳයි. දැන් අපේ ගුවන ගැන ටිකක් වැඩිපුර දන්නවනේ ජයන්ත මහත්මයා. දැන් මතුමා කියෝ වගේ වරාය ගැන, එහෙම නැත්නම් අපේ නැවේ යන කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විමසීමක් කළොත් අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා එහෙම කාර්ය මණ්ඩලයේ සේවය කරන ඔවුන්ට පාස්පෝර්ට් එකක් අවශ්‍ය වෙනවා. හැබැයි නැවේ කාර්ය මණ්ඩලයට තව ඊට එහාගේ බලපත්‍රයක් අවශ්‍ය වෙනවා නේද? ඔව්. දැන් නැවක් ගත්තාම නැවක ඉන්නවා වර්ග දෙකක්. يعني මිනිස් වර්ග දෙකක්. වර්ග දෙකක් මිනිස් වර්ග දෙකක් කියන්නේ සාමාන්‍ය පුද්ගලය දෙන්නෙක් ගත්තොත් එයා එක්කෝ මගියෙක් නැත්නම් කාර්ය මණ්ඩලය. දැන් උදාහරණයක් ගත්තොත් අපිට දැන් මේ එන නොවැම්බර් මාසේ එන්න තියෙනවා නැවක්. ඒ නැව අවසාන නැව් තොට විදිහට තියෙන්නේ ඔමානයේ. ඒ ඔමානවල ඉඳලා එන්න තියෙන නැවේ 2500ක් මගින් එන්න තියෙනවා. ඒක 1700ක් ඉන්න කාර්ය මණ්ඩලය. ඇත්තටම මේ සමහර නැව් ගත්තාම පාවෙන තරුපන්තියේ හෝටල්. එතකොට ඒ නැවේ එකම වෙලාවේ වර්ග දෙකකටවත් අයත් පුද්ගලයෝ ඉන්නවා. එක්කෙනෙක් කාර්ය මණ්ඩලේ වෙනවා, එක්කෙනෙක් සංචාරක මගියෙක් වෙනවා. එතකොට ඔය මම හිතන්නේ ඔබතුමියා අහන්නේ කාර්ය මණ්ඩලය ගැන. ඔබ මගියෙක් විදියට යනවනම් ඔබට අවශ්‍ය වෙන්නේ ගමන් බලපත්‍රයක් විතරයි. ශ්‍රී ලාංකිකයෙක් නම් ශ්‍රී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කරන ගමන් බලපත්‍රය. විදේශිකයෙක් නම් ඒ විදේශීය රටෙන් නිකුත් කරන ගමන් බලපත්‍රය. හැබැයි ලෝකේ නැව්වල රාජකාරී කරන කාර්ය මණ්ඩලයට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ගමන් බලපත්‍රය හැරුණාම තවත් වැදගත් ලියවිල්ල. ඒක තමයි ඔබතුමිය අහන්නේ. ඒකට කියන්නේ අපි කන්ටිනියස් ඩිස්චාර්ජ් සර්ටිෆිකේට් කියලා ඉංග්‍රීසියෙන්. ඒක බොහොම කෙටියෙන් ඒ නාවිකයෝ අතර ප්‍රසිද්ධ CDC කියලා. ඒක සිංහලෙන් කියනවා අඛණ්ඩ මුදහැරීමේ සාතික පත්‍රය. එයා නාවිකයෙක් නම් අනිවාර්යයෙන්ම ඒ CDC එක තියෙන්න ඕනේ. ලංකාවේ අපේ කවුරු හරි පුද්ගලයෙක් නැවක රාජකාරී කරනවා නම් එයාටත් ඒක තියෙන්න ඕනේ. ආගමන හා විගමන පාලක ජෙනරාල්තුමා ගමන් බලපත්‍රය නිකුත් කරනවා වගේ ඒ වෙළඳ නාවිකයන්ට අවශ්‍ය කරන CDC පත්‍රය
අකණ්ඩ මුදහැරීමේ සහතිකය කන්ටිනියස් ඩිස්චාර්ජ් සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ වෙළඳ නාවික අධ්‍යක්ෂ ජෙනරාල් කියලා ඉන්නවා. ඒතුමා තමයි ඒ ලියවිල්ල නිකුත් කරන්නේ. දැන් නැවෙන සංචාරකයෙකුට වීසා එකක් අවශ්‍ය නැද්ද කියලා මම ඔබතුමාගෙන් අහගොත් මොකක්ද දෙන තේන උත්තරේ? මෙහෙමයි. ශ්‍රී ලංකාවට පැමිණෙනුම් සියලුම කෙනා ශ්‍රී ලංකාවෙන් වෙන කවුරු හරි වෙනින් රටකට යනවා නම් ඒ සියලු දෙනා ඒ රටේ පුරවැසිය නොවේ නම් වීසාවක් ලබා ගත යුතුමයි. එතකොට යම්කිසි පුද්ගලයෙක් ගුවන් තොටුපළෙන් එනකොට වීසාව ඕනේ නැහැ, මුහුදු තොටුපළින් එනකොට වීසාවක් ඕනේ, ගොඩබිම් මාර්ගයෙන් එනකොට වීසාවක් ඕනේ නැහැ කියන එක නැහැ. ඒක යුනික් සිස්ටම් එකක් තියෙන. නැත්නම් ඒකීය ශ්‍රමයක් තමයි ක්‍රමයක් තමයි වීසා වලට තියෙන්නේ. ඒ නිසා නැවෙන් ආවත් ගුවනෙන් ආවත් වීසා අවශ්‍යමයි. ඔබතුමා කාර්යමණ්ඩලය ගැන අපි කතා කරපු නිසා මම හිතුවානේ දැන් නැවේ කාර්යමණ්ඩලයේ යම්කිසි අවස්ථාවක් අප කියමු යම් තොටුපළකට ගොඩබෑවට පස්සේ උන්ට අවශ්‍ය නොව විවිධ අවශ්‍යතාවයන් වලට ගොඩබිමට යන්න එවැනි අවස්ථාවක කාර්යමණ්ඩලයට එහෙම හිතුමතේ යන්න පුළුවන්කමක් තියෙනවද? නෑ. දැන් උදාහරණයක් ගත්තොත් අපේ සක්‍රීය නැව් තොටුවල් මං කිව්වා හතරක් තියෙනවා. දැන්ට ත්‍රිකුණාමලයේ තියෙනවා, ඊට අමතරව හම්බන්තොට තියෙනවා, ගාල්ලේ තියෙනවා, කොළඹ තියෙනවා, නොරොච්චෝලෙත් අපේ තියෙනවා. නොරොච්චෝලේ එතනට වෙළඳ නාවිකයන්ගේ පැමිණීම අඩුයි. ඒක මූලික වශයෙන් ප්‍රධාන අරමුණක් ඉලක්ක කරගෙන හදපු නැව් තොටක්. ඒක ගල්ලංගුරු ගේන්න හදලා තියෙන්නේ. ඒ නිසයි මම සක්‍රීය හතරයි කිව්වේ. ඒකත් එක්ක පහයි. ඒකෙදි ගොඩක් වෙලාවට අර අපි කියන කාර්ය මණ්ඩල වෙනස් වීම, ක්‍රූ චේන්ජස් වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබතුමිය අහන්නේ නැවක් එනවා ලංකාවට. ලංකාවේ මුහුදු තොටුපළක නැංගුරම් ලානවා. ඒ නැංගුරම් ලාන නැව කාර්ය මණ්ඩලයේ දවසක් දෙකක් තුනක් ඉන්න වෙනවා. ඒ ඉන්න කාර්ය මණ්ඩලයට විවිධ අවශ්‍යතා මත එළියට යනවා. එකක් වෛද්‍ය හේතුන් මත. ඒ නැත්තම් ඒගොල්ලන්ගේ පෞද්ගලික හේතුන්. ඒගොල්ලන්ගේ විනෝදාස්වාදයේ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ නැත්තම් පෞද්ගලික අවශ්‍යතා ඉෂ්ට කර. එතකොට අපි ඒගොල්ලන්ට වීසාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට අමතරව ඒගොල්ලන්ට අපි පිටසනක් දීලා සාමාන්‍ය මගින් වගේ එළියට ගන්නෙ නැහැ. ඒ අයට අපි ක්‍රමවේදයක් හදලා තිනවා. අපි ඒගොල්ලන්ට දෙනවා වෙරළ අවසර පත්‍රය කියලා එකක්. ඒ වෙරළ අවසර පත්‍රය කියන එක අපි නොමිලේ තමයි නිකුත් කරන්නේ. ඒකට අපි ඉංග්‍රීසියෙන් ෂෝ පාස් කියලා. ඒක මංගව ආකෘතියක් තියෙනවා. මෙන්න මේ වගේ ආකෘතියක්. එතකොට මේ වගේ ආකෘතියක අපිට තියෙනවා මේ ෂෝ පාස් එක. අපේ ආගමන හා විගමන නිලධාරීන් පැය 24 පුරාම ඒ මුහුදු තොටුපළවල රාජකාරී නියුක්ත වෙලා ඉන්නවා. එයා ගාවට ඒ නාවික නියෝජිත ආයතනයේ නියෝජිතය ආවහම එයා එතකොට අපෙන් කියනවා මෙන්න මෙහෙමයි අපේ නැවක් ඇවිල්ලා තියෙනවා කොළඹ වරායට, ගාල්ලට, නැත්තම් ත්‍රිකුණාමලයට. ඒ නැවේ ඉන්න කාර්ය මණ්ඩලයේ මෙන්න මේ අහවල් පුද්ගලයාට එළියට ගිහිල්ලා එන්න ඕනේ කියලා. එතකොට අපි මේ වෙරළ අවසර පත්‍රේ නොමිලේ අපි නිකුත් කරනවා ඒ කාලෙට අර දවසකට දෙකකට. මේක తాවකාලික අවසර පත්‍රය. මේක යා නැව සේන්දුවෙන් නැවත යාත්‍රා කරන්න ඉස්සෙල්ල නාවික නියෝජිත ආයතනයේ නියෝජිතය මගින් අපිට බාර දෙන්න. හොඳයි. ගුවන් මගින් අපි සාමාන්‍යයෙන් ජයන්ත මහත්මයා වෙන රටකට යනවා නම් නැත්නම් වෙන රටක කෙනෙක් අපේ රටට එනවා නම් අපි දන්නවා වීසාවක් නිකුත් කරන්න අවශ්‍ය වෙනවා. මුතු මාර කලින් කිව්ව විදිහටම මට හිතුණා අහන්න. දැන් අර මං කලින් වීසා ප්‍රශ්නේ ආපු නිසාම ගුවන් මගින් නිකුත් කරන වළංගු කාලයමද නැවක ඉඳන් එන මගියෙකුටත් වීසා බලපත්‍රය වළංගුවන්නේ කාලයම? මම අර කලින් කිව්වා වගේ වීසාවල් වල වළංගු කාලය, වීසාවලට අපි අය කරන මුදල්, ඒ එන මාධ්‍ය අනුවවත් එන තොටුපළ අනුවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම තමයි අපි අය කිරීම කරන්නේ. සාමාන්‍ය සංචාරකයෙකුට කොච්චර කාලයක් ලැබෙනවද වීසා බලපත්‍රය? මූලික වශයෙන් මාසයයි. ඒක එයාගේ අවශ්‍යතාවය මත එයා දෙන අපිට එයා තහවුරු කරනවා, එයා සාධාරණීකරණය කරනවා මෙන්න මේ හේතු මත මට ලංකාවේ තවදුරටත් ඉන්න ඕනේ කියලා. මං කලින් කුවගේ වෛද්‍ය ප්‍රතිකාර මත එනවා සංචාරකේ. ඒ එන වෛද්‍ය ප්‍රතිකාරය එයාට ඉවර කරගන්න බැරි වුණා මාසෙ. එතකොට එයා අපේ දෙපාර්තමේන්තුවේ කරන ඉල්ලීම සාධාරණ ලෙස අපි සලකලා බලලා අපේ දෙපාර්තමේන්තුවේ හතරවෙනි මාලේ තියෙනවා වීසාංශේ. ඒ අය ඒ වීසා දිගුව ලබා දෙනවා. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා චෛත්‍ය මහත්මයා මේ මගේ වීසා ඉවරයි, හැබැයි මට ලංකාවෙන් පිටත් වෙන්න ඕනේ. හැබැයි වීසා අපි හරි ගස්සගෙන නැහැ, බලපත්‍රය අපි ආයිමත් අරගෙන නැහැ. එහෙම නැත්නම් අපේ රටේ කෙනෙක් වෙන රටක ගිහිල්ලා වීසා ඉවර වෙලා ඉන්නවා. එවැනි විවිධ අවස්ථාවට අපි එකල තියෙනවා සමාජයේ පුද්ගලයෝ මුහුණ දෙනවා. මෙවැනි අවස්ථාවක ඔබතුමාලගේ අංශය ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙනවද? ඔව්, අපේ දෙපාර්තමේන්තුවට තියෙන එක කාර්යයක් තමයි ලංකාවට පැමිණිලා ඉන්න විදේශ සංචාරකෙ මොනවා හරි හේතුවක් මත එයා ලංකාවේ නොමනා ලෙස හැසිරෙනවා කියලා අපි කියන්නේ.
ඉන්නවනම් එයා විවත් කිරීමේ බලය ආගමන හා විගමන පාලක ජෙනරාල්තුමාට නීතියෙන් පැවරලා තියෙනවා. එතකොට වීසාවක වලංගු කාලයේ නැතුව යම්කිසි පුද්ගලයෙක් ඉන්නවයි කියන්නේ එයාට කරුණු දැක්වීමකින් තොරව ඔව්ව අත්අඩංගුවට අරගෙන ඔව්ව රටින් ක්ෂණිකව පිට කිරීමේ බලය අපිට තියෙනවා. ඒ නිසා ඒ සඳහා මෙහෙයුම් කරනවා. ඒ සඳහා මෙහෙයුම් කරන්න අංශයක් වෙනමම තියෙනවා අපේ දෙපාර්තමේන්තුවේ 6 වෙනි මහලේ. ඒ වගේම ජනිත මාත්මේ අපි දන්නවා දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අපි රටින් පිටත් වෙද්දී හෝ මේ රටට පැමිණෙද්දී අපි පරීක්ෂාවට ලක් කරන අපේ ගමන් බලපත්‍රය. ඒක නැවෙත් මේ කාරණාව මේ විදිහටම සිද්ධ වෙනවා ඇති නේද? ඔව්. දැන් ඔබතුමිය ඇහුවා වගේ දැන් මම ඉස්සරලත් කිව්වා වගේ සියලුම තැන්වලට සියලුම තොටුපළවල් වලට අපේ පරීක්ෂා කිරීම ඒ කායන ක්‍රමයක් තියෙන්නේ. ඒක යුනික් සිස්ටම් එකක් තියෙන්නේ. එතකොට කාර්යබන්ලේ මං කලින් කෝවාගේ කාර්යමණ්ඩලයේ කියලා කට්ටියක් ඉන්නවා, මගින් කියලා කට්ටියක්. කාර්යමණ්ඩලයේ කට්ටියටත් අපි නැවක් අපේ කොළඹ වරායට හරි ඒ වරාය යම්කිසි වරායකට සේන්දු වුණ ගමන් ඒ වරායට අනුබද්ධව ඉන්න ඒ නියෝජිත ආයතනේ නැත්තම් අපි කියනවා ෆයිල් ස්ටේෂන් කියලා ඒ නියමු කුටියෙන් අපිට දැනුම් දීමක් කරනවා මෙන්න මේ ජැටියට මේ ස්ථානෙට නැවක් ළඟා වුණා. එතකොට ආගමන හා විගමන නිලධාරීන් ගිහිල්ලා ඒගොල්ලන් අතර ඉන්නවනම් සියලුම දැන් අපි ගත්තොත් බහණ්ඩ නෞකාවල මගින් එන්නේ නැහැ. එතකොට අපේ ලංකාවේ දැනට තියෙන බහණ්ඩ නෞකා කාර්යමණ්ඩල නැත්නම් ගමන් මගී නෞකාවන් එන්නේ ඔබතුමිය දන්නවා යුරෝපයේ ඇති වෙන සීත කාලයත් එක්ක ඒගොල්ලෝ සංචාරයන් සඳහා යොමු වෙනවා. එතකොට ඒ සංචාරය යොමු වෙන්නේ ඒ කාලයට. එතකොට ඒ ඍතු භේදය අනුව අපිට ජූලි නොවැම්බර් වගේ ඔක්තෝබර් වගේ කාලේ ඉඳලා මාර්තු වෙනකම් වගේ තමයි මේ අවස්ථාවන් ලැබෙන්නේ. එතකොට ඒ කාර්යමණ්ඩලයේ එන අයට අපි ගිහිල්ලා ඒ අයගේ හැම ගමන් බලපත්‍රයක්ම අපි පිටසන් කරන්නේ. ඒගොල්ලෝ පොදුවේ දෙන ඒගොල්ලෝ දෙනවා මෙන්න මේ වගේ ලේඛනය. අන්න ඒ ලේඛනයට ඉමිග්‍රේෂන් ක්ලියරන්ස් කියලා අපි දෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ නැවේ ඉඳලා අර මං කලින් කිව්වා වගේ මේ වගේ ලේඛනයක් తాවකාලිකව අරගෙන පිටට ගිහිල්ලා එන්න. මොනවා මේ කියන්නේ කාර්යමණ්ඩලයට? කාර්යමණ්ඩලයට. හැබැයි මගියෙක් නම් අනිවාර්යයෙන්ම ගමන් බලපත්‍රය තියෙන්නත් ඕනේ. එයා එළියට යනවා නම් රටේට ඇතුල් වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම පිටසනක් අරගෙන වීසාවක් අරගෙන යන්නත් ඕනේ. හොඳයි. මේ කියන කාරණාත් එක්ක ඔබතුමන් අහන්න ඉදිරියෙන් දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවට විදේශිකයෙක් එනකොට අපි දන්නවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කරන අවස්ථාව තියෙනවා. විවිධ අවස්ථා අපි දෙකල් තියෙනවා. සමහරක් අවස්ථා රටට ඇතුල් වෙන්න දෙන්න හැකියාවක් නැහැ කියන අවස්ථා. මෙවැනි අවස්ථාවලදී ඔබතුමාලගේ අංශය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔව්, ඒකත් ගුවන් තොටුපළවල් මුහුදු තොටුපළවල් කියන දෙකටම පොදුයි. ආගමන හා විගමන නිලධාරීන්ට සැහැීමකට පත්වෙන්න බැරි අවස්ථාවල් තියෙනවා නම් ඒ සැහැීමකට පත්වෙන්න බැරි අවස්ථාවකදී ඒ පැමිණිච්ච සංචාරකයා නැත්නම් අපි විදේශ ගමන් බලපත්‍ර ධාරියා කිව්වොත් හරි එයාව නැවත එයා ආපු රටට යවන්න බලය නීතිමය අවසරය අපිට තියෙනවා. ඒ වෙලාවේදී අපි කරන්නේ එයා ලංකාවට පැමිණිච්ච ගුවන් යානය එහෙම නැත්නම් ලංකාවට ගෙනාපු ඒ යාත්‍රාවෙන් අපි යාව යව ගෙනියන්න කියලා ඒ නැවේ කපිතාන්වරයාට අපි ලිඛිතව නියෝගයක් දෙනවා. ඒ ලිඛිත නියෝගයට පිළිපදින්න ඒකට අවනත වෙන්න සියලුම කාර්යමණ්ඩල බැඳිලා ඉන්නවා. ඒ වගේම මේ රටින් කෙනෙක් පිටත් වෙන්න උත්සාහ ගනීදී නැත්නම් යන්න අවශ්‍යතාවයක් තිබෙද්දී ඒ කාරණාවත් ඒ විදිහටම බලපානවා නේද ජයන්ත මහත්මයා? ඔව්, රටින් පිට වෙනකොට බලපාන්නේ අපේ ලංකාවේ අයට, ලංකාවේ ගමන් බලපත්‍රය තියෙන අයට අර කලින් කිව්වා වගේ උසාවි නියෝග වෙන්න පුළුවන්. උසාවි නියෝග වලට අමතරව අපි රාජ්‍ය විවිධ රාජ්‍ය ආයතන වල අපි එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ රාජ්‍ය ආයතන වලට වැදගත් යම්කිසි මගියෙක් ඉන්නවනම් ඒගොල්ලන්ගේ ඒ තියෙන කොන්දෙහිසි කඩ කරපු මගියෙක් ඉන්නවනම් ඒ මගියා පිළිබඳ විස්තර දෙන්නත් අපි බැඳිලා ඉන්නවා. ශ්‍රී ලංකා රේගුව අපෙන් ඉල්ලුවොත් මෙන්න මේ මගියා ගමන් කරන්න පැමිණියොත් අපිට දැනුම් දෙන්න. අපි එයාට දැනුම් දෙනවා. එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නැත්නම් ශ්‍රී ලංකා පොලිසියේ විවිධ ශාඛාවල් විවිධ ස්ථාන අපෙන් කරන ඉල්ලීම් අනුවත් අපි බැඳිලා ඉන්නවා. හැබැයි අපේ ප්‍රමුඛතම කාර්යය අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ අධිකරණ නියෝග වලට අවශ්‍ය කරන සහයෝගය දෙන එක තමයි. ජනාධිපති සමහරක් අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ රටින් පිටත් වෙන අවසර දෙන්න හැකියාවක් නැහැ ගමන් බලපත්‍රයේ යම් යම් හේතු සාධක මත. නමුත් ඔබලා අවස්ථාව දෙනවා එකවරක් ගිහින් එන්න කියලා. මොකක්ද මේ කාරණාව? ඒ කියන්නේ අපි ගමන් බලපත්‍රයක් නිකුත් කරනකොට ගන්න
අපි සලකා බලන ප්‍රධානම වශයෙන් තියෙනවා ලේඛන දෙකක්. එක ලේඛනයක් තමයි ජාතික හැඳුනුම්පත. ඒ කියන්නේ අවුරුදු 16ට වැඩි. අනිත් ලේඛනය තමයි උප්පැන්න සහතිකය. ඔය උප්පැන්න සහතිකයත් ගමන් ජාතික හැඳුනුම්පතත් කියන දෙක අනිවාර්ය ලේඛන විදියට සලකන අතරතුර යම්කිසි පුද්ගලයෙකුට ඉතා ඉක්මනින් හදිසි අවශ්‍යතාවයට පිටරට යන්න වෙලා දෙනවා. හැබැයි ඔහුගේ ජාතික හැඳුනුම්පත එක්කෝ අපැහැදිලි නැත්නම් අස්ථානගත වෙලා. එතකොට ඒ අවස්ථාව සලකලා බලලා ඒ පුද්ගලයාට ගමන් බලපත්‍රයක් දෙනවා කොන්දේසිය වලට යටත්. කොන්දේසිය තමයි ඔබ නැවත ලංකාවට පැමිණි පසු මේ ජාතික හැඳුනුම්පත හරි ඔබ අයදුම් පත්‍රය දෙන වෙලාවේ අඩුවක්ව පැවති ලේඛනය නැවත අපිට ගෙනලා දීලා ඔබගේ අර කොන්දේසිය ඉවත් කරගන්න කියලා. ඒකට අපි පාස්පෝර්ට් එකේ අපි කියන්නේ සිංගල් ජර්නි පාස්පෝර්ට්. එතකොට එක්වරක් පමණක් වලංගු ගමන් බලපත්‍රය පාවිච්චි කරලා ඔහුට හැයට පිටරට ගිහිල්ලා නැවත ලංකාවට පෙරලා එන්න පුළුවන්. පෙරලා පැමිණි පසු ඔහුගේ ඒ අඩුව දන්නේ ඔහු තමයි, ඇය තමයි හරියටම. ඒක සපුරා ගන්න ඕනේ. එහෙම නැතුව නැවත යන්න ගියොත් ගුවන් තොටුපළේදී ඔහුගේ ඇයගේ ගමන නවත්තන්න ආගමන හා විගමන නිලධාරීන් බැඳිලා ඉන්නවා. ඔහුට හැට යන්න බැරි වෙනවා. සුවිශේෂී කාරණා මත අපි දැනට තවත් ගුවන් මගියගේ පැත්තට අවස්ථාව දීලා ඒවට සලකා බලන්න අවස්ථාවක් දීලා තියෙනවා. හැබැයි හොඳම දේ තමයි තමන්ගේ තියෙන අඩුව, තමන්ගේ තියෙන අඩුපාඩුව තමන් දන්න නිසා ඒ ගමන ගිහිල්ලා ආවට පස්සේ තමන්ගේ තියෙන ඒ කොන්දේසිය ඉවත් කරගන්නේ. දැන් නැවක යන කාර්ය මණ්ඩලයෙන් අපි කතා කරද්දී ඔබතුමා කිව්වා මේ නැවේ ඉන්නවා කාර්ය මණ්ඩලය සහ මගින් කියලා. දැන් කාර්ය මණ්ඩලය ගැන කතා කරද්දී අපිට හිතෙන්න පුළුවන් මේ ලංකාවේ විතරද මේ කාර්ය මණ්ඩලය ඉන්නේ කියලා. නෑ, නැවක් ගත්තහම නැවේ ඉන්නවා විදේශීය කාර්ය මණ්ඩලය ඉන්නවා ලංකාවේ කාර්ය මණ්ඩලය. මම අර කලින් ඔබතුමීට පැහැදිලි කරා වගේ ලක්ෂ 20කට ආසන්න කාර්ය මණ්ඩල අතරින් ලංකාවේ අපේ පුරවැසියන් ඉන්නේ 16,000ක් විතර තමයි දැනට. අපි ඒක තමයි වර්ධනය කරගන්න ඕනේ කියලා මම ඔබතුමීට පැහැදිලි කරා. එතකොට ලංකාවේ අයත් ඉන්නවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අද කොළඹ වරායට බහන්න නෞකාවක් ආවනම් ඒ බහන්න නෞකාවේ ලංකාවේ කාර්ය මණ්ඩලය ඉන්න පුළුවන්, පිටරට කාර්ය මණ්ඩලය ඉන්න පුළුවන්. හොඳයි. දැන් ලංකාවේ කාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙක් නම් ඔහු හෝ ඇය ලංකාවෙන්මද නගින්න ඕනේ නැත්නම් ලංකාවෙන්මද බහින්න ඕනේ කියන කාරණාව හමුත් මොකක්ද දෙන්න තියෙන උත්තරේ? ඔව්, ඒ ප්‍රශ්නේ හරි සාධාරණ ප්‍රශ්නයක් ඔබ කියන්නේ. ඒකට අපි කියන්නේ රාජකාරී මුදාහැරීම්, රාජකාරී නියුක්ත වීම. අපි බොහොම නිරන්තරයෙන් භාවිතා කරන වචනෙන් කිව්වොත් සයින් ඔෆ්, සයින් ඔන්. සයින් ඔෆ් වෙනවා කියන්නේ යම්කිසි කාර්ය මණ්ඩල සාමාජිකෙක් එයාගේ නාවික රාජකාරියේ ඉවර කරලා ඒ නැවෙන් බහිනවා. සයින් ඔන් වෙනවා කියන්නේ යම්කිසි නාවික කාර්ය මණ්ඩලයේ සාමාජිකෙක් තමන්ගේ රාජකාරිය සඳහා නැවට ඇතුළට යනවා. ඒකට කියන්නේ අපි සයින් ඔන් වෙනවා, අරකට කියන්නේ සයින් ඔෆ් වෙනවා කියලා. එතකොට ඔබතුමීගේ ප්‍රශ්නේ තමයි මේ කාර්ය මණ්ඩලයේ අය ලංකාවේ මුහුදු තොටුපළකින්ද නැවට යන්න ඕනේ නැත්නම් නැවෙන් ගොඩ බහින්න ඕනේ? ඒක තමයි මට තේරෙන ප්‍රශ්නේ. ඔබතුමිය ජනමාධ්‍ය වේදිනියක් විදිහට අහන්නේ ওই කතාව. නැහැ, අපිට ක්‍රම 6කට පුළුවන් ඒ විදිහට එන්න. සයින් ඔන් එක කියලා එකක් තියෙනවා, සයින් ඔෆ්. ඒක තමයි ප්‍රධාන වශයෙන් දෙක. සේවයේ නියුක්ත වෙනවා, සේවයෙන් මුදහැරෙනවා. ඒ නියුක්ත වීම මුදහැරීම 6යි කියන්නේ ලංකාවේ නාවිකයෙකුට පුළුවන් ලංකාවේ මුහුදු තොටුපළකින් ත්‍රිකුණාමලෙන්, හම්බන්තොටින්, කොළඹින්, ගාල්ලෙන්, නොරොච්චෝලෙන් නැවට නගින්න. ලංකාවේ පුද්ගලයෙකුට පුළුවන් ලංකාවේ ඔය කියපු ආයතන ස්ථාන 6න් නැවෙන් බහින්න. ඒ ක්‍රම දෙක. තුන, ලංකාවේ පුද්ගලයෙකුට පුළුවන් ලංකාවේ මුහුදු තොටුපළක් හැර වෙන රටකට ගිහිල්ලා, සිංගප්පූරුව නැත්නම් මාලදිවයින නැත්නම් වෙන රටකට ගිහිල්ලා නැවට නගින්න. ඒක ක්‍රමයක්. ලංකාවේ පුරවැසියෙකුට පුළුවන් ලංකාවේ එයා වැඩ කරන නැව ලංකාවට එන්නේ නැහැ. එනවා ආසන්නම වරාය තමයි ඉන්දියාවේ වරාය. ඒතකොට ඉන්දියාවේ වරායට එනකොට එයාගේ නාවික ජීවිතේ එයා ගත කරන්න ඕනේ අවම කාලය එයා ගත කරලා ඉවරයි. එයාට ඒ නැවෙන් ආයි මුදාහැරෙන්න ඕනේ, ඩිස්චාර්ජ් වෙන්න ඕනේ. එයාට පුළුවන් ඒ නැවේ ඒ තියෙන අතරතුර ඒ රටේදී බැහැලා එන්න. එහෙම නැත්නම් අපේ නාවිකයෙකුට අවශ්‍ය වෙනවා යම්කිසි නවකට රාජකාරිය සඳහා යන්න. ඒ නැවෙනවා ඔමානයට, ඒ නැවෙනවා කුවේට් නැත්නම් සිංගප්පූරුවට. එතකොට එයා ලංකාවට ඒ නැව එන්නේ නැති නිසා
එයා ලංකාවෙන් යනවා සිංගප්පූරුවටලේ නැවට නගිනවා. ඒ වගේම තමයි ක්‍රම හතරයි. දැන් ඊට පස්සේ පස්වෙනි එක තමයි විදේශිකයෙක්. විදේශිකයෙක්ට පුළුවන් ලංකාවෙන් නැවෙන් බහින්නත් ලංකාවෙන් නැවට නගින්නත්. කටුනායක හරහා ආවා, ගුවන් යානයකින් ආවා, වරායකින් නැග. ඒ වගේම තමයි අපේ ලංකාවේ තියෙන මුහුදු තොරපලකින් ගොඩ බැහැලා එයාට පුළුවන් එයාගේ රටට ගුවන් මගින් යන්න. ඔය වගේ ක්‍රම හයකට පුළුවන් නාවික කාර්යමණ්ඩල පුද්ගලයෙකුට එයාගේ සේවයෙන් මුදා හැරෙන්නත්, සේවා නියුක්ත වෙන්නත්, සයින් ඔන් වෙන්නත්, සයින් ඔෆ් වෙන්න. හොඳයි. ලංකාවේ පුරපැසියෙකුට තවත් ප්‍රශ්නයක් තියෙනවා ජයන්ත මහත්මයා. යම් අවස්ථාවක අපි දැකලා තියෙනවා තමන්ට වීසා එක තියෙනවා, ගමන් බලපත්‍රය තියෙනවා, ඒ වගේම ටිකටුත් තියෙනවා. හැබැයි යම් යම් අවස්ථාවල රටකින් රටකට යනකොට යම් අවස්ථාවල රටවල් අතර නතර වෙන්න සිද්ධ වෙනවා, යන්න බෑයි කියලා කියනවා. මෙවැනි අවස්ථාවන් ගැන සම්බන්ධව ඔතුමාගේ අදහස් මොන වගේද? මොකක්ද ඒ වෙද්දී අපි කරන්න අවශ්‍ය? මොකද මේ ගැටලුව? මම හිතන්නේ එතනත් ඔබතුමියා අහන්නේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට තියෙන ප්‍රශ්නයක්. ඔබතුමියටත් ජනමාධ්‍ය වේදිනියක් විදිහට කවුරු කවුරු හරි කියපු ප්‍රශ්නයක් වෙන්න ඕනේ. මම හිතන්නේ ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තරම එහෙම වෙනවා. ඔය ඔබතුමිය ආපු ප්‍රශ්නය මම වෘත්තීය මට්ටමට දාලා කතා කරොත් ඔය අහනව ඇත්තේ මාර්ගස්ථ තත්ත්වයන් ගැන. මාර්ගස්ථ තත්ත්වයන් කියන්නේ අපි කියනවා ට්‍රාන්සිට් කියලා. දැන් ඔබතුමිය ජපානයට යන්න අදහසක්, ඇමරිකාවට යන්න අදහසක් තියෙනවනම් ඔබතුමිය දන්නවා ලංකාවෙන් අපිට ඍජු ගුවන් සේවාවල් නැහැ ඇමරිකාවට යන්න. එතකොට ඔබතුමිය ගිහිල්ලා ඇමරිකාවට අවශ්‍ය කරන වීසා පත්‍රය ගන්නවා. ඔබතුමිය වීසාව අරගන්නවා ඇමරිකාවට. ඔබතුමිය යන්න යන ගුවන් යානය තියෙන්නේ එංගලන්තයේ හරහා, නැත්තම් ජපානයේ හරහා. තව රටවල් ක්‍රම තියෙනවා. එතකොට ඔබතුමිය මෙහෙන් ගුවන් තොටුපළේ නික්ම යනවා. ගියාට පස්සේ එංගලන්තයෙන් ගොඩ බැස්සහම ඒ හීත්‍රෝ ගුවන් තොටුපළ වෙන්න පුළුවන්, නැත්තම් වෙනත් විවිධ ගුවන් තොටුපළවල් තියෙනවා. ඒ ගුවන් තොටුපළේදී පරීක්ෂාවට ලක් කරනවා ඔබතුමීගේ ගමන් බලපත්‍රය. පරීක්ෂා කරලා කියනවා ඔබතුමීගේ ඊළඟ ගුවන් යානය තියෙන්නේ තව පැය 48කින්, පැය 72කින්. එතකොට ඒ පැය 72 ඔබතුමී ඒ රටේ රැඳෙන්න ඕනේ එංගලන්තේ. රැඳෙන්න නම් ඔබතුමී අනිවාර්යයෙන්ම මාර්ගස්ථ වීසාවල් ලබා ගත යුතුමයි. ඒක රටේ රටින් රටට ඒ රටේ ගමන් බලපත්‍රය අනුව වෙනස් වෙනවා. මම මේ කතා කරන්නේ අපේ රටේ ගමන් බලපත්‍රවලට දැනට තියෙන නීතිය. අද තියෙන නීතිය හෙට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක්. එතකොට එංගලන්තයේ ආගමන හා විගමන නිලධාරීන්ට පුළුවන් ඒ පරීක්ෂා කිරීම වලදී ඔබතුමීට ඇමරිකාවට යන්න වීසා තිබුණට එංගලන්තයේ පැය 72 හරිය අවශ්‍ය මාර්ගස්ථ කාලයේ ඉන්න වීසා නැති නිසා ඔබතුමිය හරවල යවන්න පුළුවන්. ඔය මං හිතන්නේ ඔබතුමීට දැන් මතක් වෙ නැති ඒ වගේ ප්‍රශ්නයක් නේද කියලා මං ඇහුවේ. හොඳයි. අපි දැන් සාමාන්‍යයෙන් ඔබතුමා කියව කාරණාවත් එක මට අහන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි යන රටට සම්බන්ධයෙන් අපිට වීසා තිබීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ඔබතුමා කියව විතර මාර්ගස්ථ මගියෙක් විදිහට යනවා නම්, ඒ කියන්නේ යන අනිකුත් අතරමැදි රටවල් සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි කියන කාරණාවනේ ඔබතුමා මතක් කරන්නේ. අනිවාර්යයෙන්ම හරියට හරි. ඒක තමයි විය යුත්තේ. ඒක ගුවන් මගියාගේ කාර්යභාරය වගේම ගුවන් ටිකට් පත නිකුත් කරන, අපි කියන්නේ ටිකටින් ඒජන්ට් කියලා, ඒ ගුවන් ටිකට් පත නිකුත් කරන නියෝජිත ආයතනයේ වගකීමක් තියෙනවා. තමන්ගේ සේවා ලාභියා වෙනුවෙන් ඒ ගැන හොයලා බලලා ඇයට ඔහුට ඇයට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. හොඳයි. ඒ වගේම චෛත්‍යමත්ම අපි දැකලා තියෙනවා සමහරක් අවස්ථාවල මේ ගුවන් තොටුපළින් යන්න හදනකොට අපි කියන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියාව තමන්ගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කරනත් කලින් සමහර අවස්ථාවල යන්න බැහැ කියන අවස්ථා තියෙනවා. මොකක්ද මේ අවස්ථාව? ඒක නම් මම හිතන්නේ අපේ රටටම සුවිශේෂී කාරණයක් වෙන්න ඕනේ. ඔය ඔබතුමිය අහන්නේ දැන් ඔබතුමිය ගුවන් ගත වෙන්න ඉස්සෙල්ලා ගුවන් තොටුපළේ තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යම්කිසි කාර්යාලයක්. ඒගොල්ලෝ ඒගොල්ලන්ට පැවරලා තියෙන බලතල අනුව, ඒගොල්ලන්ගේ කාර්යාංශ පනත අනුව ඒගොල්ලොත් මගින් පරීක්ෂාවට ලක් කරනවා. සියලු මගින් නෙමෙයි, යම්කිසි පුද්ගලයෙක් ලංකාවෙන් පිටරට රැකියාවකට යනවායි කියලා ඒගොල්ලන්ට සැකයක් ඇති වුණොත් ඒගොල්ලෝ ඒ සැකය මත ගමන් බලපත්‍ර පරීක්ෂා කරනවා. එතකොට ඒ අයගේ ඔය ප්‍රශ්නට ඇත්තම හොඳම සාධාරණ උත්තරයක් දෙන්න පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට. නමුත් පොදු උත්තරයක් මට දෙන්න පුළුවන් නිසා මම මේ කියන්නේ. එතකොට ඒ අයගේ කාර්යාංශයේ විවිධ කොන්දේසි විවිධ නියමයන් වලට යටත් නොවි, උදාහරණයක් ගත්තොත් යම් කිසි පුද්ගලයෙක් පිටරටක යනවනම් එයා ඒ වෘත්තියට අදාළ මූලික පුහුණුවක් ගන්න ඕනේ. ඒ මූලික පුහුණුව නැතුව යම් කිසි කෙනෙක් යනවනම් ඒගොල්ලන්ට ඒක තහවුරු වුණොත්
ඒ අය කරන්නේ ඒ ගමන නවත්තනවා. එතකොට ඔබතුමිය ඇහුවේ ආගමන හා විගමන ප්‍රදේශයට එන්න ඉස්සෙල්ලා නැත්තම් විගමන ප්‍රදේශයට එන්න ඉස්සෙල්ලා ආගමන හා විගමන නිලධාරී පරීක්ෂා කරන්න ඉස්සෙල්ලා ගුවන් තොටුපළේදී ඒ එක අවස්ථාව. එහෙම නැත්තම් ඒ ගුවන් යානා සමාගමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඔබතුමිය යනවා සිංගප්පූරුවට. ඔබතුමිය සිංගප්පූරුවට යන්න ආවට ඒ අවශ්‍ය කරන ගුවන් ප්‍රවේශ පත්‍රය ඔබතුමිගේ අතේ තිබුණට ඒ ගුවන් ප්‍රවේශ පත්‍රය වළංගු ප්‍රවේශ පත්‍රයක් විදියට ඒ ගුවන් යානා සමාගමට පේන්නේ නැහැ. එතකොටත් ඒගොල්ලෝ කියන්න පුළුවන් ඔබතුමිට මේක. එතකොට ওই අවස්ථා දෙකේදීම ආගමන විගමන නිලධාරීන්ගේ සහාය ලබා ගන්න ඒ ගුවන් මගිය එන්නේ නැහැ. එතකොට ඒ හරවල යවන තත්ත්වයන් එක්ක ආගමන හා විගමන දෙපාර්තමේන්තුවත් ආගමන විගමන නිලධාරීන්වත් බැඳිලා ඉන්නේ නැහැ. ජනමාත්‍ය අපි අහලා තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිරන්තරයෙන් දැනුවත් කරනවා තමන් විදේශගත ලංකාවේ ඉන්න පුද්ගලෙක් විදේශගත ශ්‍රමිකයෙක් විදිහට මේ රටෙන් පිටත් වෙනවා නම් අනිවාර්යෙන් ලියාපදිංචි වෙන්න කියලා. මේ ලියාපදිංචි වීම සිදු නොකරපු කෙනෙක් ගුවන් තොටුපළේදී හඳුනා ගත්තොත් එතෙන්දී මොනවා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් අර මම කලින් කිව්වා වගේ එතනදී සම්බන්ධ වෙන්නේ ඍජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒ කාර්ය මණ්ඩලේ. ඒ අය ඉන්නවා අපි ප්‍රධාන උදාහරණයේ විදිහට ගන්න කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොරතුරු නිසා පිටත් වීමේ පරයන්තේ එයාගේ කාර්යාංශයේ කාර්යාලයක් තියෙනවා. එයාගේ නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ අහඹු පරීක්ෂාවකට මේ අය පත් කරනවා. ඒ අවස්ථාවේදී මේගොල්ලන්ට තේරුණොත් මේගොල්ලන්ට තහවුරු වුණොත් මේ අය අපේ ඒ අවශ්‍ය කරන කොන්දේසි එකක් නෙමේ කීපයක් තියෙනවා. පුහුණුව, රක්ෂණ මුදල, විවිධ දේවල්. ඒකට අනුගත වෙලා නැහැ කියලා ඒ අවස්ථාවේදී ඒගොල්ලන්ව නැවත හරවා යවීමේ බලය එයාගේ පණතින් ඒගොල්ලන්ට තියෙනවා. ජනමාත්‍ය සංචාරක වීසා අරගෙන හුඟක් වෙන අන්තිමට රටකට ඔය කියන විදිහේ ශ්‍රමිකෙන් විදිහට යන අවස්ථා අපි ඕනතරම් දකිනවා. අනන්ත ලෙස මම හිතන්නේ මාධ්‍යස්සේ අපි දකිනවා දැනුවත් කරනවා මේක කරන්න එපා කියලා. මේ සම්බන්ධයෙන් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? ඔව් එතනත් සම්බන්ධ වෙන්නේ විදේශ රැකියා කාර්යාංශය. ඒ අය යම්කිසි පුද්ගලයෙක් ලංකාවෙන් විදේශ රැකියාවකට යනවා නම් ඒ අය නියාමනය කිරීමේ බලය නෛතික බලය තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. ඒ සංචාරක වීසා වලින් යන්න එපා කියන්නේ පළමුවෙනිම දේ තමයි ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා දත්තවලට ඒ අපේ ශ්‍රමිකයෝ වැටෙන්නේ නැහැ. යම්කිසි කරදරයකට ලක්ුණොත් ඒ රටට ගිහිල්ලා ඒගොල්ලන්ට උදව් කරන්න උපකාර කරන්න ඒගොල්ලන්ට බැරි වෙනවා. දෙවැනි එක තමයි ඒ රටේදී උපද්ද්‍රවයන්ට කරදරයන්ට ලක් වෙන්න තියෙන අවස්ථාවල් සම්භාවිතාවන් වැඩි. ඒ නිසා තමයි යන්න එපා කියන. නමුත් අපේ සහෝදර සහෝදරයෝ අපේ පුරවැසියෝ විවිධ හේතුන් මත කෙටි ක්‍රමවලින් යන්න තමයි සංචාරක වීසාව භාවිතා කරන්නේ. ඒ නිසා එහෙම ගිහිල්ලා ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ප්‍රමාණයට වැඩිය බලාපොරොත්තු රහිතව නැවත රටට එන කට්ටිය සහ ඒ රටේදී උපද්ද්‍රවයන්ට මුහුණ දෙන ප්‍රමාණය වැඩි කියන තමයි මගේ අත්දැකීම. හොඳයි. අපි සාමාන්‍යයෙන් තොටුපලකින් ගුවනින් හෝ නැවකින් යන්න උත්සාහ කරද්දී යන්න සුදනම් වෙද්දී ජනිත මහත්මයා මොන වගේ දේවල් සැලකිලිමත් වී යුතු කරුණු කාරණා වෙන්නේ? කාලය කොයි වගේද අපි දන්නවා නිරන්තරයෙන් මේක අපි දැනුවත් කරනවා. අයි මේ වෙලාවේ ප්‍රේක්ෂකයන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කරමු. ඔව් ඇත්තෙන්ම මේ වගේ ප්‍රශ්න නම් නිතර නිතරම හැමදාම කිව්වත් හැම වැඩසටහනකම හැම නාලිකාවම කිව්වත් ප්‍රශ්නයක් නැහැ කියන හැඟීම තමයි මගෙත් තියෙන්නේ. මොකද දැන් අපි කලින් වැඩසටහනකට සම්බන්ධ වෙලා ඊට පස්සේ අපි ආයි දවස් දෙකකින් නැත්නම් තුනකින් ආවත් ඒ දවස් දෙක තුන ඇතුළෙත් අපිට තියෙන අත්දැකීම් ඕන තරම්. දැන් මේ මොහොතෙත් ඕන නම් ගුවන් තොරපල පරීක්ෂා කරොත් අද දවසෙත් පස් දෙනෙක් හය දෙනෙක් තමන්ගේ ගුවන් ගමන නවත්තන්න තියෙනවා මේ හේතුවෙන්. ප්‍රධානම වශයෙන් තියෙන වෙලාව ඒක. ඉතින් අපි කතා කරනකොට අපි වෘත්තීය වේදීන් නිසා අපි ගුවන් තොරපලට සම්බන්ධ නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉන්න නිසා අපිට මේක අරුමයක් නොවුණත් සාමාන්‍ය පුරවැසියෙකුට මේ වගේ වරදින්න තියෙන අවස්ථාවල් සාධාරණයි. ඒක අවම කරගන්න අපි තමයි උදව් කරන්න ඕනේ. අපි උදව් කරන්න ඕනේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදිහට ගුවන් ටිකට් පත නිකුත් කරන්නේ ආයතනය උදව් කරන්න ඕනේ, ගුවන් සේවා සමාගම උදව් කරන්න ඕනේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශ නම් ඒගොල්ලෝ උදව් කර අපි සමූහයක් විදියට කවුරුත් උදව් කරන්න ඕනේ දෙයක්. ඒ වෙලාවේදී තියෙන්නේ මං කලින් වැඩසටහනවලත් කිව්වා වගේ පැය 24 ක්‍රමයට තමයි තියෙන්නේ. අපි කිව්වොත් 3:05 කියලා. ඒ 3:05ට අපේ සහෝදරයෝ දැන් ගියොත් එයාගේ ඒ ගුවන් ගමන කරන්න බැරි වෙනවා. ඒ ගුවන් යානේ දැන් වෙනකොටත් පිටත් වෙලා
තුනයි පහ ගැන අද උදේ පාන්දර තුනයි පහ. දැන් ඒක හවස තුනයි පහ නම් තියෙන්න ඕනේ 15යි පහ කියලා. ඒ නිසා ගුවන් ටිකට් පත ගත්ත ගමන්ම තාට හරි Tamanට ඒ ගැන වැටහිමක් නැත්තම් හැඟීමක් නැත්තම් කාට හරි පෙන්නලා ඒක ඇහුවට ප්‍රශ්නයක් නැහැ. ඒ එක්කම අර ටිකට් පත නිකුත් කරන ගුවන් ප්‍රවේශ පත්‍රය නිකුත් කරන ආයතනය යම් කිසි ලාභයක් ලබනවා. ඒගොල්ලෝ යැපෙන්නේ ඒගොල්ලෝගේ පදනම ඇවිල්ලා මේ සේවා ලාභින්. ඒ නිසා ඒ අයට මේක කියලා දුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ දෙයක් නිරන්තරයෙන් විය යුතුයි අපි කාගේ ඇතිනුත්. එහෙම වුණාම ඒ මගින් අසරණ වෙන්නේ නැහැ. හොඳයි. ඒ වගේම අපි දන්නවා සාමාන්‍ය ජනතාව අතර නෝජනත මහත්මයා පුංචි දරුවෝ ඒ වගේම පූජ්‍ය පක්ෂ වෙන්න පුළුවන් නැත්නම් විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයෝ වෙන්න පුළුවන්. මේ අය යම්කිසි තොටුපළකින් පිටත් වීමේදී සැලකිය යුතු කරුණු කාරණා තිබෙනවා නේද? නැහැ. කිසිම කෙනෙකුට ගුවන් මගියෙක් විදිහට යනකොට විශේෂයෙන් සපරා යුතු දේවල් නැහැ. අපි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විදිහට අපි පූජ්‍ය පක්ෂේ බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ආගම් ભેදයෙන් තොරව අපි ඒ යම්කිසි පෝලිමක් තියෙනවනේ. යම්කිසි ආකාර තදබදයක් තියෙනවා. ඒ තදබදයෙන් තොරව විශේෂ අවස්ථාවක් විදිහට සලකලා අපි නිෂ්කාසන කටයුතු කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි පුංචි අතදරුව ඔබ තුමිය කිව්වා වගේ. නැත්තම් විවිධාකාරයෙන් හැකියාවල් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ඩිෆරන්ට්ලි ඒබල් කියලා. ඒ වගේ අය යනකොට අපි උදව් කරන්න බැඳිලා ඉන්නවා. අපි ඒ උදව්ව කරනවා. මං හිතන්නේ ගුවන් තොටුපළේදී හැම ඕනම ස්ථානයක ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හැරුණාම තවත් විවිධ සංවිධාන ආයතන තුනේ ඒ ආයතන උදෙත් ඒ උදව්ව උපකාරය කරනවායි කියලා තමයි මම හිතන්නේ. හොඳයි. මං එතනදිම අපව මේ කතාවේ මුලටම ගියොත් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් පුංචි දරුවන්ට සහ පූජ්‍ය පක්ෂයට ඒ වගේම විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ගමන් බලපත්‍ර රැසකිරීමේදී යම් යම් කරුණු කාරණා රැසක් තිබෙනවා නේද? ඔව්. පුංචි දරුවන්ට දැන් ඉස්සර අපි පුංචි දරුවන්ට තමන්ගේ අම්මගේ හෝ තාත්තගේ ගමන් බලපත්‍රයට ඇතුළත් කරනවා. දැන් ලෝකයේ විවිධ රටවල් වල අවශ්‍යතා මත අපි මොනම හේතුවක් නිසාවත් ගමන් බලපත්‍රයේ ඡායාරූප ඇලවීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඕනම පුංචි දරුවෙකුට පවා වෙනමම ගමන් බලපත්‍රයක් අපි දෙනවා. ඒකෙදි අවශ්‍ය වෙන්නේ ඒ දරුවා එන්න ඕනේ නැහැ අපේ දෙපාර්තමේන්තුවට. දරුවගේ අම්මයි තාත්තයි අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඒ අවශ්‍යතා අවශ්‍ය කරන ලේඛන කීපයක් තියෙනවා. අම්මගේ ගමන් බලපත්‍රය තියෙනවා ඒකේ ඡායා පිටපතක්, තාත්තගේ ගමන් බලපත්‍රය තියෙනවා ඒකේ ඡායා පිටපතක්. අම්මයි තාත්තයි දෙන්න තමන්ගේ පුතාට හෝ දුවට ඒ දරුවට ගමන් බලපත්‍රයක් වෙනම ලබා දීම පිළිබඳ විරුද්ධත්වයක් නැහැයි කියලා ලිපියක් දෙන්න ඕනේ. එතකොට අහන්න පුළුවන් අම්මයි තාත්තටයි ගමන් බලපත්‍ර අරන් නැත්තම් මොකද වෙන්නේ කියලා. ඒකට ප්‍රශ්නයක් විසඳුමක් තියෙනවා. අම්මයි තාත්තටයි ගමන් බලපත්‍ර අරගෙන නැත්තම් ඒවා සාධාරණ ප්‍රශ්න, අපිට ප්‍රායෝගිකව මුණගැහෙන දකින ප්‍රශ්න. අම්මයි තාත්තගේ හැඳුනුම්පත් දෙකේ පිටපත් දෙකක් දෙන්න ඕනේ. එතකොට දරුවා එන්නේ නැතුව ඒ දරුවගේ වෙනුවෙන් වෙනමම ගමන් බලපත්‍රයක් හදාගන්න පුළුවන්. හොඳයි. අපි පූජ්‍ය පක්ෂය සහ විශේෂ අවස්ථා තියෙන පුද්ගලයන් සම්බන්ධනොත් ඔව්, පූජ්‍ය පක්ෂයට කිසිම පෝලිමක් නැතුව ඒ පෝලිම් වල රැඳී ඉන්නේ නැතුව එන්න පුළුවන්. මේ අවස්ථාවේදී සුවිශේෂ කාරණයක් කියන්න ඕනේ. අපේ දෙපාර්තමේන්තුවේ තියෙනවා සුබසාධක සංගමය. ඒ සුබසාධක සංගමය මගින් අපි කරනවා විවිධ වැඩසටහන්. ඒ වැඩසටහන් අතර අපේ කාර්ය මණ්ඩලයට විතරක් නෙමෙයි අපි සේවා ලාභීන්ටත් විවිධ සේවාවල් සපයනවා. අපේ දෙපාර්තමේන්තුවට ආවොත් යම්කිසි පුද්ගලයෙකුට ඒ ගමන් බලපත්‍රයට අදාළ නැත්නම් වීසා බලපත්‍රයකට අදාළ ඡායාරූපය ගන්නේ නැතුව ඒ සඳහා ඡායාරූප ගාරයක් අපි තියෙනවා. ඒ වගේම තමයි අපි අපේ කාර්ය මණ්ඩලයේ වෙනුවෙන්ම ආපන ශාලාවක් තියෙන එක බොහොම සහනදායි මිලකට ගුණාත්මක ආහාර වේලක් දෙනවා. ඒ ආහාර වේලම අපි අයදුම් කරුවෙක් අපේ හත්වෙනි මාලේ තියෙන ආපන ශාලාවට අපි කවදාකවත් හරවලා යවන්නේ නැහැ. යම්කිසි මිල සංශෝධනයක් එක්ක ඒක ලබනවා. හැබැයි විශේෂම කාරණේ තමයි බෞද්ධ වෙන්න පුළුවන්, අන්‍යාගමික පූජකරයෙක් වෙන්න පුළුවන්, ආවොත් ඒ අයට ඒ කෑම අපි නොමිලේ තමයි ලබා දෙන්නේ. ඒ නිසා ඒ අවශ්‍යතාවය අපි සපුරනවා. ගමන් බලපත්‍රය ඒ සාමාන්‍ය ක්‍රමවේදයෙන් දෙනවට වඩා හොඳයි. එතකොට මෙහෙම මාෂය සමහර අපි මම හිතන්නේ මේ කාරණා මේ අංශයට සම්බන්ධනත් එහා ගිහිල්ලා අපි පරිබාහිර තුනක් තියව කතා බහ කළා. මුතුමගේ අවසාන වශයෙන් මම දැනගන්න කැමති එතකොට මෙහෙම මාෂයේ කාර්යභාරය කියන කාරණාව මම හොඳ පැහැදිලි කිරීමක් ඔතුමා කළා. අපි කෙටියෙන් අවසාන වශයෙන් මතක් කරමු මොනෝයි කාර්යභාරයක්ද තියෙන්නේ කියන කාරණා. එතකොට මෙහෙම මාංශයේ කාර්යභාරයක් තියෙන්නේ ඒ ලංකාවේ තියෙන සියලුම තොටුපළවල්
මුහුදු තොටුපළවල් ගුවන් තොටුපළවල් වල ඒ අවශ්‍ය කරන මගින්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න. දැන් ලංකාවට එන අපේ විදේශිකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න, ලංකාවට නැවත පෙරලා එන අපේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න. ලංකාවෙන් යන අපේ පුරවැසියන්ට පහසුකම් ලබා දෙන්න, ලංකාවෙන් යන විදේශිකයන්ට පහසුකම් ලබා දෙන්න. මුහුදු තොටුපළවලදී ඔන්න ඔය ක්‍රමවේදය පාවිච්චි කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන මිනිස් බලය, ඒ සඳහා අවශ්‍ය කරන නිලධාරී යෙදවීම, ඒගොල්ලන්ගේ ඒ හොමාරු ක්‍රීම් රාජකාරී ලයිස්සු සැකසීම් තමයි අපි ප්‍රධාන වශයෙන් කරන්නේ. ඔව් ජයන්ත මහත්මයා, අපි දන්නවා ගුවන්තොටුපළේ හෝප් කියලා කවුලුවක් අලුතෙන් ස්ථාපනය කළා තියෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි දැනගන්න කැමතියි මේ වෙලාවේ. ආ මෙහෙමයි, දැන් අපේ ගුවන්තොටුපළේ අපේ සාමාන්‍යයෙන් ගුවන් මගින් දකින කවුළු වලට අමතරව අපේ තියෙනවා සුවිශේෂී කවුළු. එකක් අපි VIP කියන ප්‍රභූ පර්යන්තය, අති ප්‍රභූ පර්යන්තය, අති ප්‍රභූ පර්යන්තයේ VVIP. ඒකට රාජ්‍ය කනිල ඉහළම නිලධාරිය නැත්නම් ගරු අගමැතිතුමා, ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, වෙනත් රටක රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සම්ප්‍රාප්තිය පැමිණීම පිටම වෙන්නේ VVIP නැත්නම් අති ප්‍රභූ පර්යන්තය. ප්‍රභූ පර්යන්තෙන් රජයේ ඉහළ නිලධාරීන්, මන්ත්‍රීවරු ඒ අය යනවෙනවා. ඒගොල්ලන්ගේ පැමිණීම පිටවීම සඳහා අවශ්‍ය පහසුකම් අපි දෙනවා. ඊට අමතරව සාමාන්‍ය කවුළු වලින් තමයි හැම කෙනෙක්ම යන්න ඕනේ. විවිධ සුවිශේෂී තැන් කීපයක් තියෙන ඔය කවුළු කීපයක් අපේ නෙමෙයි ඒ ගුවන්තොටුපළ සමාගම සේවා සපයන තැන්. ඒ නම්මත් මම කියන්නේ නැහැ මේ වෙලාවේ. හැබැයි හෝප් කියන කවුළු, ඔබ කියන කවුළුව මෑතක විවෘත කරේ අපි විදේශගත වෙන අපේ ශ්‍රමිකයෝ වෙනුවෙන්, අපේ රටට විදේශ විනිමය ගේන්න එන සහෝදර සහෝදරයන්ට ගෞරවයක් දෙන්න ඕනේ කියලා. ඇත්ත මේකෙන් කියන්නේ මෙතෙක් කල් අපි ගෞරවය දුන්නේ අපි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විදිහට ඒ අයට නිරන්තර සහයෝගය දුන්නා. නමුත් රජයේ බලාපොරොත්තුවක් තුන නෑ, මේ යන අයටත් අපි යම්කිසි වැදගත්කමක් ගෞරවයක් දෙන්න ඕනේ කියලා අපේ දෙපාර්තමේන්තුවේ පිටත් වීමේ කවුළු පරයන්තේ හෝප් කියලා කවුරුවක් වෙනම ස්ථාපක කරා. ඒකෙන් කෙරෙන්නේ යම්කිසි පුද්ගලයෙක් පිටරට විදේශ රැකියාවට යනවනම් එයා ඒ රැකියාවට යනවයි කියන තහවුරු කිරීම කරොත් අනිත් කවුළු වල කොච්චර තදබදයක් කොපමණ මගී ප්‍රමාණයක් හිටියත් එයා ඔහුට ඇයට පුළුවන් අර කවුළුව පාවිච්චි කරන්න. ඒක ඉතින් වෙනත් විදිහෙන් කිව්වොත් එයාට අර ප්‍රභු සැලකිල්ල දක්වනවා හා සමාන. ඒ නිසා ඒක ආරම්භ කරපු දායේ ඉඳලා මේ වෙනකන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒකම මේ හෝප් කවුන්ටරේ තියෙන නිසා, මේ හෝප් කවුළුව තියෙන නිසා දැන් විශාල මගී තදබදයක් තියෙන වෙලාවට ඒකට විතරක්ම ඒගොල්ලන්ව කේන්ද්‍ර කරලා අනිත් කවුළු වලින් ගන්නෙ නැහැ කියන අදහස එන්නෙත් නැහැ. ඒක තදබදයේ තියෙනවා, අනිත් කවුළු වල තදබදයක් නැත්තම් ඒ කවුළු වලුත් යනවා. අවසානයෙන් කියන්නේ අපි කොහොම හරි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බැඳිලා ඉන්නවා මේ පිටරට යන අයට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න. හොඳයි, අදවසේ අපි හෝප් වැඩසටහන තුළින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොටුපළ මෙහෙයුම් අංශ විතරක් නෙමෙයි, මම හිතන්නේ තවත් අංශ කීපයක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කළා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අදවසේ අපි සම්පත් දායකත්වය ලබා ගත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොටුපළ මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය පාලක ජයන්ත රත්නායක මහත්මයා. බොහොම ස්තුතියි අපිට එක්ක සම්බන්ධ වෙලා මේ කරුණ අපි දැනුවත් කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි ඔබ ආයතනයට. හොඳයි, ඉතින් අපිත් මෙවැනිම තවත් හෝප් වැඩසටහනකින් ඔබ හමු වෙමින් බලාපොරොත්තු වෙන්නේ. අපි සමගින යන සෝදානම් ගිහින් යන අංගසම දවසක. Thank you.